රුසියානු විදේශ අමාත්‍යවරයාගේ තර්ජන සහ සාම යෝජනා බැහැර කරන බව යුක්‍රේනයේ නිල මට්ටමින් දැනුම් දී තිබෙනවා. යුක්‍රේනයේ ජනපති කාර්යාලයේ ප්‍රකාශක මිකල්යෝ පොඩෙල්ලක් සඳහන් කළේ යුද්ධයේ අවසානය දක්වා බලා සිටින ලෙස සර්ජි ලැව්රෝ වෙත දැනුම් දෙන බවයි. යුක්‍රේනයේ සියලුම භූමි කලාප හිමිකර ගනිමින් නියත මට්ටමින් යුද්ධය ජය ලබන බවද ඔහු පවසා තිබුණා. යුක්‍රේනයේ කොන්දේසි වලට හැර රුසියාවේ කොන්දේසි මත සාම සාකච්ඡා ක්‍රියාත්මක නොවන බවයි දන්වා තිබුණේ. මේ අතර යුක්‍රේන බුද්ධාංශයේ ප්‍රධානී කිරිලෝ බුඩානියෝ සඳහන් කළේ දකුණු යුක්‍රේනයේ ක්‍රිමියානු අර්ධද්වීපයේ වෙත යුක්‍රේන හමුදා ප්‍රහාර ආරම්භ කිරීමට නියමිත බවයි. උපාය මාර්ගික මට්ටමේ ප්‍රහාර දියත් කරමින් රුසියානු හමුදා පළවා හැරීමට කාලය එළඹ පවතින බව යුක්‍රේනයේ බුද්ධාංශ ප්‍රධානියා සඳහන් කළා. මේ සඳහා ප්‍රමාණවත් මට්ටමේ අවි ආයුධ යුක්‍රේනයේ වෙත ළඟාවී පවතින බවද හෙළි කර තිබෙනවා. යුක්‍රේන යුද්ධයේ 307 වන දිනේ වූ අද ඩොනෙට්ස් කලාපයේ තත්ත්වය ආසීරු හා අවදානම් බව යුක්‍රේන ජනපති විලද්මීර් සෙලෙන්ස්කි හෙළි කර තිබෙනවා. රුසියානු හමුදාව සතු සියලුම ශක්තීන් භාවිත කරමින් ඩොනෙට්ස් කලාපය අත්කර ගැනීමට තැත් කරමින් පවතින බවයි ප්‍රකාශ කළේ. මේ වන විට බක්මූට් කලාපය වෙත වරාවි ප්‍රහාර පමණක් එල්ල කරමින් පවතින බවද දැනුම් දී තිබුණා. රුසියානු හමුදාවේ දෛනික වාර්තාව තුළින් සඳහන් කළේ ඩොනෙට්ස් කලාපය තුළ සාර්ථක මට්ටමේ ප්‍රහාර ක්‍රියාත්මක බවයි. මේ වන විට යුක්‍රේන හමුදා කලාපය තුළින් අඛණ්ඩ මට්ටමින් පසුබසිමින් පවතින බවද ප්‍රකාශ කළා. ඩොනෙට්ස් කලාපයේ ක්‍රමටෝස් නගරය වෙත එල්ල කළ ප්‍රහාරයක් තුළ යුක්‍රේන හමුදා කණ්ඩායමක් වෙත හානි සිදුව පවතින බව රුසියානු හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දී තිබෙනවා. මෙම ප්‍රහාර තුළදී ඇමරිකාව සපයා තිබූ M777 කාලතුවක්කු පද්ධති දෙකක් වනසා දැමීමට කටයුතු කළ බවයි ප්‍රකාශ කළේ. ඩොනෙට්ස් කලාපයේ බක්මූට් සීමාව ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර අඛණ්ඩ මට්ටමින් ක්‍රියාත්මක බවද දන්වා තිබුණා. මේ අතර බටහිර රුසියාවේ සරතෝ කලාපය වෙත යුක්‍රේන ප්‍රහාරයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එංගල්ස් ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් නවතම මට්ටමේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවයි පවසා තිබුණේ. මේ අතර යුක්‍රේන රජයේ බලධාරීන් අද ප්‍රකාශ කළේ මේ වන විටත් යුක්‍රේනය පුරා මිලියන 9ක පිරිසක් වෙත විදුලිය සැපයීමේ අර්බුදයක් පවතින බවයි. විනාශ වූ විදුලි බල පද්ධති යථා තත්ත්වයට පත්කිරීම සඳහා වසර ගණනාවක් ගත විය හැකි බවද දන්වා තිබෙනවා. ඒ දක්වා අඛණ්ඩ මට්ටමින් විදුලිය කප්පාදුව ක්‍රියාත්මක බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ. මේ අතර රුසියාවට පනවා පවතින සම්බාධක මත රෝබලය යලි කඩා වැටෙමින් පවතින බව හෙළි කර තිබෙනවා. ඒ අනුව ගත වූ සතිය තුළ ඩොලරයට සාපේක්ෂව රෝබලය 10%කින් පහත වැටී පවතින බවයි රුසියානු වාර්තා පවසන්නේ. රුසියානු ආර්ථිකයට එල්ලවන බරපතල බලපෑම් මත අයවැය හිඟයද වර්ධනය වෙමින් පවතින බව හෙළි කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.